දන්නවද දැන් වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම කරන්න ඕනි අලුත් වැඩක් තියනවා කියලා. ඒක තමයි අපි මේ කරන්න යන්නේ. ඔබ වාහනයක් ගන්නකොට දැන තියෙන පෙට්‍රල් පාස් එකේ ඒ කියන්නේ QR කෝඩ් එක එවෙලෙම කැන්සල් කරගන්න ඕනි. එතනින්දිම තමන්ගේ ෆෝන් නම්බර් එකට අලුතින් QR කෝඩ් එකක් හදාගන්න. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ගොඩක් අය කරන්නේ අයිතිකාර දෙන QR කෝඩ් එක අරගෙන ගෙදර යන එක. ඊට පස්සේ තමයි ප්‍රශ්න මතුවෙන්නේ. එක්කෝ ඔබේ වාහනයට අදාළ පෙට්‍රල් කෝඩ් එක වෙන කෙනෙක් ගන්නවා. එක්කෝ ඔබේ QR කෝඩ් එක නැති වෙනවා. මෙහෙම ප්‍රශ්නයකදී කරන්න තියෙන එකම දේ අලුත් QR එකක් හදාගන්න එක. ඒත් එහෙම හදාගන්න නම් තියෙන QR එක කැන්සල් කරන්න ඕන. එහෙම කරන්න නම් කලින් QR කෝඩ් එකට රෙජිස්ටර් වුණ ෆෝන් නම්බරයට එන OTP කෝඩ් එක අවශ්‍ය වෙනවා. ඒත් කලින් රෙජිස්ටර් වුණ ෆෝන් එක ඔබ ළඟ නැහෙනේ. කලින් රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර එක සමහර අයට මතකත් නැහැ. එක්කෝ වාහනේ විකුණපු අය දැන් ඒකට මැදිහත් වෙන්නේ නැහැ. එක්කෝ එයාව කන්ටැක්ට් කරගන්න බෑ. නැත්තම් ෆෝන් එක වැඩ නැහැ. ඒත් නැත්නම් එයා රට ගිහින් කියලා කියන්න පුළුවන්. ඒ OTP එක නැතුව තියෙන QR එක ඩිලීට් කරන්නත් බෑ. අලුතෙන් QR එකක් හදන්නත් බෑ. දැන් ඔබට වෙලා තියෙන්නේ වාහනයක් ගත්තට පෙට්‍රල් ගහන්න විදියක් නැති එක. මේ වාගේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඊමේල් ඇඩ්‍රස් එකක් හඳුන්වලා දීලා තියෙනවා. අපිත් ඕකට try කරලා තියෙනවා. ඒත් අපිට නම් කවදාවත් මේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබුණේ නැහැ. ඉතින් මේකට තියෙන එකම විසඳුම තමයි මේ. ඔබ වාහනයක් ගන්නකොට දැන්න තියෙන පෙට්‍රල් පාස් QR එක cancel කරව ගන්න. ඒක ඒ වෙලාවෙම කරගන්න. ඒ වගේම හැකි ඉක්මනින් ඔබේ දුරකථන අංකයට අලුතෙන් QR කෝඩ් එක හදාගන්න. ඒකත් ඒ වෙලාවෙම කරගන්න. නැත්තම් වෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. වාහනය ගත්තට පෙට්‍රල් ගහගන්න විදියක් නැති වෙනවා. පුංචි කාලනිවස වාහනයක් විකුණන හැම වෙලේම QR එක හදලාමයි අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. අපි වාහනේ ලේකෙවිලි පරීක්ෂා කරලා බලනවා වගේම ඉන්ධන පාස් එකක් දැන් අනිවාර්ය බව මතක තබා ගන්න. පුංචි කාලනිවස ව්‍යාපාරයකට එහා ගිය මහජන සේවාවයි.